අද මම කියලා දෙන්න යන්නේ කොහොමද මෂ්රූම් ටෙරාරියම් එකක් හදන්නේ කියලා. මේ ටෙරාරියම් ලෝකේ මෂ්රූම් ටෙරාරියම් කියලා කියන්නේ මේ තියෙන එක්සොටික්ම වර්ගය. එක්සොටික් කියලා කියන්නේ මේ ඉතාම දකුම් කළුම ගොඩක් අය හොයන වර්ගය තමයි මෂ්රූම් ටෙරාරියම් කියලා කියන්නේ. තව එකක් තියෙනවා විවාරියම් කියලා. ඒ කියන්නේ මේ අඳුරේදී දිලිසෙන ලස්සන ටෙරාරියම් වර්ගයක් තියෙනවා. ඊයින් පස්සේ මෂ්රූම් ටෙරාරියම් ඔයගොල්ලෝ විශ්වාස කරන්න අද වෙච්ච දේ. අද මම මගේ මේ ස්ටඩි ටේබල් එකට මම ගියාම අපේ තියෙනවා කවුන්ටර් ටොප් එකගේ කවුන්ටර් ටොප් එකේ ඕකිඩ් එකක් තියලා තියෙනවා. මේ ඕකිඩ් එකේ තියෙන මීඩියම් එකේ හැදිලා තිබුණා ඉතාම ලස්සන මිනි මෂ්රූම් එක. ආයිතේ ඒක කවුරු සවල්ලාට ඉතිගා ස්වභාව ධර්මයේ වගේ අලුත් අලුත් දේවල් කරනවා. පුදුම කරවීම් සර්ප්‍රයිසස් තියෙනවා. ඉතින් මේක දැකපු ගාම මම හිතුණා ඔයගලන්ට මෂ්රූම් ටෙරාරියම් වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා. මීට කලින් වීඩියෝ එක මම ඔයගලන්ට අරගෙන ආවේ ටෙරාරියම් ගැන. කොහොමද ටෙරාරියම් හදන්නේ? විශේෂයෙන්ම දැන් මේ ලංකාවේ මේක එච්චර ජනප්‍රිය විෂයක් නෙමෙයිනේ, කලාවක් නෙමෙයි. දැන් මේකේ හොඳ අවස්ථා තියෙනවා මූල්‍යමය ව්‍යාපාරික වශයෙන් කරන්න. මම ගියේ වීඩියෝ එකේ පියවරෙන් පියවර පියවරෙන් පියවර සම්පූර්ණයෙන් මේ ටෙරාරියම් එකක් හදන හැටි විද්‍යාත්මකව ඔයගලන්ට කියලා දුන්නා. ඒ අවස්ථාව කෙනෙක්ට ගැනීම සඳහා අද මම මෂ්රූම් ටෙරාරියම් එක ෆලෝ අප් වීඩියෝ එකක් විදියට. මොකද ගොඩාක් විශේෂයෙන්ම අපේ සිසුන් මේක එවලා තිබුණා. ඕම සතුටක් මට දැනුණා. මොකද මේ විදියට මේ සංකල්පයක වැඩ කරනකොට ඒගොල්ලෝ ඉගෙන ගන්න විද්‍යාව සහ ලං වෙන්නේ පරිසරයට. ඉතින් ඒක නිසා අද මෂ්රූම් ටෙරාරියම් හදන හැටි මම ඔයගලන්ට කියලා දෙනවා. මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරයාම ඉතාම වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න. මේ සංකල්ප විශේෂයෙන් අපේ දරුවන්ට ලං කරන්නත්, ව්‍යාපාරික වශයෙන් ගොඩනැගෙන්නත් ඉතාම වැදගත්. එක කිරීම ඉතාම හොඳ ක්‍රමයක් තමයි මේ වගේ ක්‍රියාකාරකම් ඇසුරින් එක කරන එක. විශේෂයෙන්ම ආරාධනා කරනවා දෙමාපියන්ට උනන්දු කරන්න තමුන්ගේ දරුවන්ව මේ වගේ කටයුතු කිරීම සඳහා. ඒගොල්ලෝ ගොඩාක් දේවල් ප්‍රායෝගිකව ඉගෙන ගන්නවා. ඉතින් මම හිතනවා අද මේ ටෙරාරියම් වීඩියෝ එක ෆලෝ අප් එකක් විදිහට කලින් වීඩියෝ එකේ ඔයගොල්ලෝ රස විඳීවි කියලා. වැඩිදුර විස්තර කරන්න කලින් මම කියලා දෙන්නම් සාමාන්‍ය කන්වෙන්ෂනල් ටෙරාරියම් එකකත් මෂ්රූම් ටෙරාරියම් එකත් අතර තියෙන වෙනස මොකක්ද කියන එක. ඒතර අපිට ලේසි වෙනවා අපේ මේ ටෙරාරියම් එක ඩිසයින් කරගන්න. දැන් කන්වෙන්ෂනල් ටෙරාරියම්ස් ගැන මම ඊට කලින් කතා කරා. සාම්ප්‍රදායික ටෙරාරියම් ඔගලන්ට පැහැදිලිවම දකින්න කන්ටේනර් එකක් තියෙනවා. ඊට පස්සේ ෆෝල්ස් බොටම් එකක් තියෙනවා. ෆෝල්ස් බොටම් එක අපි පාවිච්චි කරන්නේ මොකද? අතිරික්ත ජලය තිබුණොත් ඒක පල්ලෙහාට ගමන් කිරීම සඳහා. ඊට පස්සේ සබ්ස්ට්‍රේට් එක දිනවා. සබ්ස්ට්‍රේට් කියන්නේ විශේෂයෙන්ම අපි ටෙරාරියම් එකේ ඉම්ප්ලිමෙන්ට් කරගන්න, පැල කරගන්න මේ ශාක වලට පෝෂක සහ මේ ඒක රඳාගෙන ඉන්නේ සබ්ස්ට්‍රේට් එක. ඒ වගේම හාර්ඩ්ස්කේප් එකක් තියෙනවා මේක ලස්සන කිරීම සඳහා. ඉතින් මේක තමයි කන්වෙන්ෂනල් ටෙරාරියම් එකක්. මම මේක කලින් වීඩියෝ එකේ ගොඩාක් පැහැදිලිව කතා කරා කොහොමද මේක හදන්නේ කියන එක. දැන් අපේ මේ ෆලෝ අප් වීඩියෝ එකක් විදිහට මම මෂ්රූම් ටෙරාරියම් එකේ සිස්ටම් එක ගැන කියලා දෙන්නම්. දැන් මෙහෙමයි. කන්වෙන්ෂනල් ටෙරාරියම් එකට වඩා මෂ්රූම් ටෙරාරියම් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි ඔයගලන්ට පැහැදිලිවම පේන දෙයක් තමයි ෆෝල්ස් බොටම් එකක් තියෙනවා. වෙනසක් නැහැ කලින් වගේමයි. ඒ වගේම සබ්ස්ට්‍රේට් එකකුත් තියෙනවා. සබ්ස්ට්‍රේට් එකේ කම්පොසිෂන් එක, ඒ කියන්නේ ඒක හදන හැටි වෙනසක් නෑ කිසිම. හැබැයි එකම දේ තමයි අපේ මෂ්රූම් ටෙරාරියම් එකට අපි මෂ්රූම් ග්‍රෝත් මීඩියම් එකක් තියෙනවා. එතන මේ මෂ්රූම් ග්‍රෝත් මීඩියම් එක විශේෂයෙන්ම මෂ්රූම් ග්‍රෝ වීම සඳහා අවශ්‍ය කරන ඒ පෝෂක පදාර්ථ සහ මීඩියම් එක වෙනම හඳලා දෙන්න ඕනේ. ඒ වගේම දැන් මේ ග්‍රෝත් මීඩියම් එක, මෂ්රූම් ග්‍රෝත් මීඩියම් එක සාමාන්‍ය සබ්ස්ට්‍රේට් එකත් එක්ක මිශ්‍ර වෙන්න දෙන්න හොඳ නෑ. එම මිශ්‍ර වුණොත් මොකද වෙන්නේ? අර හතු වල මේ ඇතිවීමට ඒකේ growth එක සඳහා අවශ්‍ය කරන කන්ඩිෂන් නැති වෙලා මේක ටික කාලෙකින් ඩයි ඩවුන් වෙනවා. ඉතින් ඒක නිසා අපි මොකද කරන්නේ? මෙන්න මේ වගේ කන්ටේනර් එකකින් අපි මේ මේන් සබ්ස්ට්‍රේට් එකත් ඊට පස්සේ growth medium එකත් වෙන් කරන්න ඕනේ. හැබැයි මේක අපි මේ ගම් මේ අපි මේක කරනකොට බොහොම ස්වභාවික විදිහට කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අපිට පේනවා ඒකේ ටෙරාරියම් එකේ ලස්සන නැති වෙනවා. ඒ වගේම සාමාන්‍ය කන්වෙන්ෂනල් ටෙරාරියම් එකක් වගේම තමයි මෂ්රූම් ටෙරාරියම් එකත් අපිට පුළුවන් මේ විවිධ මොස් වර්ග, ප්ලාන්ට්ස් වර්ග, ඒ වගේම හාර්ඩ්ස්කේප් එකක් එකතු කරගන්න. ඉතින් ඒක තමයි මේන්ම ඩිසයින් එක. මම ඕගලන්ට පෙන්නන්නම් කොහොමද අද මෂ්රූම් ටෙරාරියම් එකක් එහෙනම් ඩිසයින් කරලා හදන්නේ කියන එක. මුලින්ම පොඩ්ඩක් අපේ මෂ්රූම් එක ගැන කතා කරලා ඉන්නම්. ඉතින් මගේ මේ අපේ කවුන්ටර් ටොප් එක උඩ තියෙන මේ ඕකිඩ් ගහේ මීඩියම් එකක් තියෙනවා. මේ මීඩියම් එකේ රෑන්ඩම් විදිහට, ඒ කියන්නේ මම මේක පැල කරපු එකක් නෙමෙයි, ඇත්තටම මේක ස්වභාවිකවම මේ පොල් එල්ලක් උඩ
හටගෙන තිබුණා. ඉතින් ගොඩක් වෙලාවට වෙන්න ඇත්ති දැන් මේ කවුන්ටර් ටොප් එක අපි පාවිච්චි කරනවා විවිධ දේවල් වලට. සමහරවිට ආහාර ද්‍රව්‍ය තියන්න, ඊට පස්සේ ස්ටඩි කරනවා, ඔය හැම දෙයකටම. ඉතින් සමහරවිට වෙන්න ඇත්තේ මේ මොකක් හරි ද්‍රව්‍යයකින් ආපු ෆංගල් ස්පෝ එකක්. ඒ කියන්නේ අපි කියනවා මේ දිලීර බීජාණුවක් අනිවාර්යෙන් මේක උඩ තැම්පත් වෙන්න ඇති. ඒක අපි හිතලා කරපු දෙයක් නෙමෙයි. නමුත් ඒ කොහොම හරි තාම ලස්සන මේ අපිට හොඳ මේ ෆංගල් මේ මෂරූම් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මම මේ පෑන ඔයගොල්ලන් තීර පෙන්නන්නම්. බලන්න මේකේ ස්කේල් එක ගැන පොඩි අදහසක් ගන්න. මේක ඉතාම කුඩයි. ඒ වගේම ඉතාම ලස්සනයි. දැන් මේක Google search කරාම දැන් මම කියලා දීලා තියෙනවා කලින් කොහොමද Google search කරලා species අඳුරගන්නේ කියලා. මට ආපු සජෙෂන් එකක් තමයි මයිසීලා ආකිකුලා කියලා මේ මෂරූම් වෙරයිටි එකක්. දැන් මේක ආසියාවේ හම්බෙන මෂරූම් වෙරයිටි එකක්. සමහර විට ඒක මේක වෙන්න පුළුවන්. දැන් Google suggestions හැමතිස්සෙම හරි නෑ. ඒ වගේම මේ සජෙෂන් වල කියපු දෙයක් තමයි මේක අඳුරේ දිලෙන මෂරූම් එකක් කියලා. මම මේක ටෙස්ට් කරලා බැලුවා. ඇත්තටම මේ මයිගාව තියෙනවා මේ UV මේ බ්ලයිට් එකක්. ඇත්තටම මේ මෂරූම් එක මේ අඳුරේදී කොළපාටින් දිලෙනවා. එහෙනම් අපිට ගොඩක් වෙලාවට චාන්ස් එකක් තියෙනවා අපි අඳුර ගත්තු ඒ මයිසීනා ආකිකුලා කියන ඒ මෂරූම් වර්ගයේ වෙරයිටි එක වෙන්න පුළුවන් කියලා. මේක ඉතාම ලස්සන මෂරූම් එකක්. ඉතින් මේක තමයි අද අපි පාවිච්චි කරන්න යන්නේ අපේ ටෙරාරියම් එකට. ඉතින් අපිට හැමදාම මේ වගේ චාන්ස් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ෆංගස් එකක් හම්බුනාම ඒක අපිට පුළුවන් නම් කල්චර් කරගන්න. ඒක ගොඩක් පහසුයි. ඉතින් මම අද දැන් මොකද කරන්න යන්නේ? මම මේ අපේ මේ ෆංගස් එක මේ ලී කුඩු සහ ත්‍රී පෝෂ ඒක එකතු කරලා හදාගත්තු මේ මිශ්‍රණයක මම මේ කොටස ෆංගස් එක මම තියනවා. ඉතින් සමහරලාට මේක මේ වෙලාවට මයිසීලියම් කියලා කියන්නේ දිලීර ජාලය කියන එක. මේක තුල පැතිරිලා දිගටම අපිට මේ මෂරූම් එනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක වහලා තියන්න ඕනේ. ඒ වගේම හොඳ ආද්‍රතාවයක් තියන්නත් ඕනේ. ඉතින් එහෙම වුණොත් තියාගන්න පුළුවන්. නමුත් අපිට ගැරන්ටි කරන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් මේ අපිට මේවා අපේ ගෙදර වගේ මේ වගේ කල්චර් කරන එක ලේසි නෑ. නමුත් ඉතින් මීට පෙර අවස්ථා කීපයකදී මම මේ වගේ කරලා තියෙනවා. ඉතින් එහෙම අපිට ඒක සාර්ථක වෙලක් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් ආපුවොත් විශේෂයෙන් මේ වගේ ෆංගස් එකක් මේ අපිට මෂරූම් එකක් ආපු නිසා අපි ඒක බලමු. මේ අපිට මේක කල්චර් කරගන්න. දැන් මම මේකෙන් මේක සම්පූර්ණයෙන්ම මේ අපේ මේ මීඩියම් එකට දාලා තියන්නේ නැහැ. ඒ වෙනුවට අපි මේකෙන් යම්කිසි කොටසක් මම බැලුවේ මේ ලොකු හතු ටික අපේ මෂරූම් ටෙරාරියම් එකට අරගෙන ඉතුරු මේ මයිසීලියම් එක. මයිසීලිය කියන්නේ දිලිර ජාලයම නැවත කියන්නේ. ඒකේ කොටසක් අපි කෑලි කෑලි වලට කපලා අපි මේකේ දාලා ඒක වහලා ඊට පස්සේ අපිට පුළුවන් ඒක කල්චර් වෙන්න තියන්න අඳුරු තැනක, ටිකක් වතුර ආද්‍රතාවයේ රැඳෙන තැනක. මේ මෂරූම් මීඩියම් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. දැන් මෂරූම් මීඩියම් වර්ග ගොඩාක් තියෙනවා. නමුත් මේ වගේ මෂරූම් ටෙරාරියම් එකට අපිට ඉතාම බේසික්, ඒ කියන්නේ මූලික මීඩියම් එකක් තිබුණාම ඇති. සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි කාබනික පෝෂක මාධ්‍යයක් සමග අපි යම්කිසි පෝෂ්‍ය පදාර්ථ, විශේෂයෙන්ම මේ කාබෝහයිඩ්‍රේට් සහිත පෝෂ්‍ය ද්‍රව්‍ය එකට එකතු කරලා මෂරූම් මීඩියම් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වෙලාව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ලී කුඩු සහ මේ අපිට ওই පිටි වර්ග. සාමාන්‍යයෙන් මේ ඔයගොල්ලෝ දන්නවද ත්‍රී පෝෂ කියලා? විවිධ පිටි, ඒ කියන්නේ මුං, ඊට පස්සේ සෝයා සහ තිරිඟු, ඒ වගේ පිටි එකට කලවම් කරලා පිටි වර්ගයක් එනවා. ඉතින් මේක හොඳ පෝෂ මීඩියම් එකක් අපිට මේ මෂරූම් මීඩියම් එක විදිහට ගන්න. ඉතින් මේ දෙක එකට මිශ්‍ර කරලා සාමාන්‍යයෙන් අපි කියනවා කාබනික ලී කුඩු වගේ දෙයක් ගත්තොත් ඒකේ කොටස් පහකට මේ අර ත්‍රී පෝෂ මිශ්‍රණේ එක කොටසක් වගේ ගත්තාම හොඳ මෂරූම් මීඩියම් එකක් අපිට හදාගන්න පුළුවන්. මේ මෂරූම් මීඩියම් එක අපේ සබ්ස්ට්‍රේට් එකත් එක්ක කලවම් නොවෙන්න අපිට පුළුවන් මේ වගේ පුංචි කන්ටේනර් එකක් පාවිච්චි කරන්න. ඒතර මෂරූම් මීඩියම් එක මේක ඇතුළට අපිට දාන්න පුළුවන්. හැබැයි දැන් මේකට වඩා මේ ස්වාභාවික දෙයක් විදිහට අපිට පුළුවන් ඇත්තටම පුළුවන් නම් ලී වලින්ම හැදිච්ච කන්ටේනර් එකක් පාවිච්චි කරන්න. දැන් මේ තියෙන්නේ මම මගේ පුරුද්දක් විදිහට මේ මම ඩ්‍රිෆ්ට් වුඩ් එකතු කරනවා. මොකද ඒ හරි ලස්සනයි. ඉතින් මගේ ඔය තියෙන පුංචි ප්‍රොජෙක්ට්ස් වල මම ඒවා පාවිච්චි කරනවා. දැන් බලන්න මේ ඩ්‍රිෆ්ට් වුඩ් කෑල්ල මට හම්බුණා. ඒකේ මේ උඩ කෙළවරේ පුංචි විවරයක් තියෙනවා. ඒතර මට මේක ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් අපේ මෂරූම් මීඩියම් එක ඇතුල් කරලා කන්ටේන් කරලා තියන්න. ඉතින් බලන්න මේ වගේ ඩ්‍රිෆ්ට් වුඩ් කොච්චර අපි මේ දැකලා තියෙනවද, බිම් වැටලා තියෙනවා. නමුත් මේවට නියම අලංකාරයක් දෙන්න හැකියාවක් තියෙනවා. අපි මේ වගේ ප්‍රොජෙක්ට්ස් වලට අපි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මොකද්ද කරේ? මම හැක්සෝ එකක් පාවිච්චි කරලා අන්නේ කොටස මේ ඩ්‍රිෆ්ට් වුඩ් එකෙන් කපලා අයින් කරා. දැන් ඔයගලන්ට පේනවා පැහැදිලිවම මේකේ
කන්ටේනර් එකක් තියෙනවා. දැන් අපිට පොඩ්ඩක් අවශ්‍ය නම් මේක සිදුර ටිකක් ලොකු කරගන්න අපිට පිටිපස්සේ පැත්තෙන් උනත් ඒක කරගන්න පුළුවන්. එතකොට අපේ මේ මේකේ තියෙන මේ මේ ඩ්‍රිෆ්ට්වුඩ් කෑල්ලේ තියෙන මේ ලස්සනට ඒ ඩිසයින් එකට ෆීචර්ස් වලට බාධාවක් නොවි තව ටිකක් වැඩිපුර උනත් ෆංගල් මීඩියම් එක අපිට මේ කන්ටේන් කරන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ඩ්‍රිෆ්ට්වුඩ් කෑල්ල. මම තව ටිකක් සිදුර විශාල කරගත්තා. එතකොට අපිට ෆංගල් මීඩියම් එක මෙන්න මෙතෙන්ට ඉන්සර්ට් කරන්න පුළුවන්. ලොකු ප්‍රමාණයක් අපිට කන්ටේන් කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු කොහොමද අපි ටෙරාරියම් එක ඩිසයින් කරන්න කියලා. ඉතින් මේ ටෙරාරියම් එකේ ඇතුලේ සබ්ස්ට්‍රේට්ස් හදන්න ඇති, ෆෝල්ස් බොටම් එක හදන්න ඇති, ඒ ගැන සම්පූර්ණ විස්තරය මම කලින් වීඩියෝ එකේ කරා. මේක මේ ෆලෝ අප් වීඩියෝ එකක්. ඉතින් මම මුලින්ම කරපු එක තමයි අපේ ෆෝල්ස් බොටම් එක ඇඩ් කරගත්ත ග්‍රැවල්ස් ටිකක්. ඊට පස්සේ ෆෝල්ස් බොටම් එකයි සබ්ස්ට්‍රේට් එකයි වින් කරගන්න අපි මේ වගේ පුංචි මෙෂ් එකක් එකතු කරගත්තා. මේක උඩට තමයි අපි කලින් අපි කතා කරා වගේ මේක උඩට තමයි අපි සබ්ස්ට්‍රේට් එක ඇඩ් කරගන්නේ. ඉතින් දැන් මගේ තියෙන අදහස පුංචි මේ මගේ ඩිසයින් එකක් තියෙනවා මගේ ඔළුවේ. ඉතින් ඒකට හරියන විදිහට තමයි මම මේක මේ කරගෙන යන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට පස්සේ බලන්න පුළුවන්. මම කලින් කිව්වා අපි මේක පොඩි ස්ලෑන්ට් එකක් තියන්න ඕනේ කියලා. ඒ අපේ ප්‍රසන්ටේෂන් එකට හොඳ වෙන විදිහට. ඉතින් ඒකත් අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. සාමාන්‍ය අඟල් භාගයක් වගේ සබ්ස්ට්‍රේට් එකක් තිබුණට කමක් නැහැ. දැන් මට මගේ මේ මගේ මේන්ම මේන්ම මෙතන ෆීචර් එක තියෙන්නේ ඔබ්ජෙක්ට් එක තියෙන්නේ අපි මෙන්න මේ 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 ඩ්‍රිෆ්ට්වුඩ් කෑල්ල හින්දා ඒක හොඳට බැක් එකේ මම හිතන් ඉන්නේ මේක බැක් එකට මේ ප්ලේස් කරගන්න මේ වගේ. එතකොට මේකත් එක්ක පොඩි මේ ඩිසයින් එකක් ගන්න තමයි මගේ උවමනාව තියෙන්නේ. අන්න ඒ අදහසින් මම මේක මේ විදිහට ප්ලේස් කරලා දැන් ඔයගොල්ලන්ට පේනවා දැනටම මේක ගොඩක් ලස්සනයි. හරි. ඉතින් ඒක අපිට එනම් අපිට මේ විදිහට ප්ලෑන් කරගෙන කරන්න පුළුවන්. මම ඊළඟට පෙන්නන්නම් කොහොමද අපි මේක කරන්නේ කියලා. හරි, දැන් තමයි අපේ ක්‍රිටිකල්ම වැඩේ තියෙන්නේ. දැන් මේ තියෙන අපේ ඩ්‍රිෆ්ට්වුඩ් කෑල්ල මම මේකේ උඩින් හරියටම මෙන්න මේක ප්ලේස් කරගන්න එක තමයි දැන් කරගන්න යන්නේ. මම දැක්කා මම ඔයගලන්ට පෙන්වුවා අර ඉස්සෙල්ලා අපි පොඩි මෙතන මේ සිදුරක් හදාගත්තා මේක ප්ලේස් කරගන්න. ඉතින් මෙතන තමයි ඔයාගේ ක්‍රියේටිව් එලිමන්ට් එක තියෙන්නේ. ඉතින් මම හිතුවා මෙන්න මේක මෙන්න මේ අතට ප්ලේස් කරගන්නවා කියලා. ඉතින් මේ විදිහට මේක මේ ටිකක් පල්ලෙහාට තද කරලා මම හදාගන්නවා ඔන්න ඔය විදියට. හරි, එතකොට ඔයගොල්ලන්ට පේනවා මෂ්රූම් එකත් අර මේ වගේ ලස්සන්ට ඒක ඒ ෂේප් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා ගැන අර පුංචි ඩිසයින් ප්‍රින්සිපල්ස් ඉතින් හිතට ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේකේ දැන් අපිට ඕනේ අපි අර පුංචි පොල්ලලි කියලා තියෙනවනේ ඒක අපිට වෙනම පෙන්වුණොත් කැතයි. ඒක නිසා මේ හිස්තැන් තියෙන තැන් වලට මේ හිස්තැන් තියෙන තැන් වලට අපිට පුළුවන් අපේ මේ ග්‍රෝත් මීඩියම් එක තව වතුර ටිකක් කලවම් කරලා ඒක ලස්සනට ෆිල් අප් කරගන්න. දැන් මේ තියෙන්නේ ඒ විදිහට growth medium එක මම ෆිල් අප් කරගත්තා. මොකද ලන්නේ පේනවා පල්ලෙහනොත් මේ වටෙනොත් මම growth medium එක ෆිල් අප් කරලා තියෙන්නේ. දැන් අර මේ තියෙන මේ මෂ්රූම් එක ඇත්තටම මේ වෙනම කියලා පේන්නේ නැහැ. ඒ පේනවා ටිකක්. ඒ උනාට ඉතින් ඒක ප්‍රමාණය අඩුයි. ඉතින් මේක තමයි මට උවමනා කරේ. ඉතින් මම බැලුවේ මෙන්න මේ පැත්තට ප්‍රසන්ට් කරන්න කියලා. මට හිතෙනවා ඒක ලස්සන වේවි කියලා. ඊළඟට මම පුංචි දෙයක් කරා මේ අපේ හાર્ට්ස්කේප් එක තව ටිකක් ලස්සන කරගන්න ජාව මොස් ටිකක් එකතු කරලා මේක ටිකක් ප්‍රසන්ටේෂන් එක හොඳ කරා. දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන මේ පැත්තට මම තව ටිකක් ගොඩාක් ලස්සන වෙමෙ නැත්තම් ගහක් වගේ දෙයක් එදුනොත් මේකට අවධානය යනවා ටිකක් අඩුයි. ඒක නිසා මම මේක ටිකක් නියුට්‍රල් වගේ වෙන්න කොළපාට තියෙන ජාව මොස් එකක් විතරක් ඇඩ් කරා. ඊට පස්සේ අපි ලෑන්ඩ්ස්කේප් එකේදී අපි බලමු තව මොනවද අපිට ඇඩ් කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇත්තටම අපිට පුළුවන් මේක ප්ලේස් කරගන්න අපේ හાર્ට්ස්කේප් එක. දැන් මම කල්පනා කරේ මේ බොටල් එකේ කෙලවරටම වගේ වෙන්න මේ අපි හાર્ට්ස්කේප් එක ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේක ටෙරේන් එකක් දෙනවා. ඒ කියන්නේ පොඩි ස්ලෑන්ට් එකක් එක්ක, ඒ කියන්නේ ඇලයක් එක්ක මේ අපි ටෙරේන් එක හදනවා කියන එක තමයි කල්පනා කරේ. ඉතින් ඔයගොල්ලන්ට මේක ප්ලේස් කරගන්න පුළුවන් මේ විදිහට. මෙතන ඉතින් තියෙන්නේ ඔයගොල්ලන්ගේ කල්පනාව. ඒ කියන්නේ සහ ක්‍රියේටිව් ප්‍රොසෙස් එකක් මේක. ඉතින් මේක හිමින් කරන්න ඕනේ. දැන් මං වගේ කරන්න ඕනේ නැහැ. හිමින් කරන්න ඕනේ. මොකද ඉතින් වෙලාව අරගෙන නිර්මාණශීලී විදියට මේ කටයුත්ත කරන්න ඕනේ. ඉතින් මම කල්පනා කරේ මෙහෙම අපි ප්ලේස් කරලා ඊළඟට අපිට පුළුවන් මේකේ මේ වගේ ටෙරේන් එක ටිකක් ස්ලෑන්ට් එකක් එන විදියට හදන්න. හරි, පොඩි මේ ඇලයක් සහිත. ඉතින් මේ කරාම අපිට මේක පුළුවන් අපිට මේ අපි මේ කෙනෙක් මේක දිහා බැලුවාම එයාගේ ඇස් මට්ටමේ ඉඳලා මේක ලීඩ් වෙලා අන්තිමට අර මෂ්රූම් එක දක්වා අපිට අරගෙන එන්න පුළුවන්. ඒක තමයි වැදගත් දේ. දැන් මෙතනට අපි තව ටිකක් මීඩියම් එක සබ්ස්ට්‍රේට් එක ඇඩ් කරගන්න ඕනේ.
ඉතින් ඒක කරලා ඊළඟට අපිට පුළුවන් ඇත්තටම මේක අපේ මේ ඇඟිල්ල පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි මේ වගේ ටූල් එකක් බාබකී ස්ක්‍රූ එකක් වගේ දෙයක් පාවිච්චි කරලා වුණත් මේක හදාගන්න. අද අපේ ටෙරාරියම් එකට අපි ඇතුල් කරන්න යන්නේ බොහොම බේසික් මේ ප්ලාන්ට්ස් කීපයක්. දැන් මේ මොස් එකක් සමග තියෙන මේ මේ ෆර්න් වර්ගය ඊට පස්සේ අපි සාමාන්‍ය කියන්නේ ලින්ක් පාසි කියලා. මේ ලින්ක් පාසි සමග තියෙන මේ පුංචි ගල් කැටයක්. දැන් මේක මම කලින් කිව්වා මේ මොස් එක තමයි ගොඩාක්ම අපිට හම්බෙන්නේ. හැබැයි මේක මොස් එක වෙනම ගලවල ගන්න බෑ. එහෙම ගලවල ගත්තොත් මේක එච්චර ජීවත් වෙන්නේ නැහැ. ඉතින් මේක අපිට පාෂාණයක් එක්කම ගන්න පුළුවන්. ඒ ගොඩක් ලස්සනත් එක්ක. ඊට පස්සේ මේ මේ පාසි වර්ගය සහ ෆර්න් එකක්. ඉතින් මේක වගේ බොහොම බේසික් එකක් තමයි මම අද මේ අපි මේ අපේ මේ ටෙරාරියම් එකට ඇඩ් කරන්න යන්නේ. දැන් අපි මතක තියාගන්න අපි මේන්ම අපේ ෆීචර් එක තමයි මොකද්ද මේ මෂ්රූම් එක. අපිට ඒක තමයි ඇත්තටම පෙන්වන්න ඕනේ. ඒක තමයි මතු කරන්න ඕනේ. ඉතින් ඒ කාරණාව හිතේ තියාගෙන ඕනේ ඊළඟ අපිට මේ මේ ඩිසයින් එක ගැන අපි හිතන්න ඕනේ. ඉතින් අවසානම දේ තමයි අපේ ටෙරාරියම් එකට ජීවය ලබා දීම සඳහා මේ පුංචි සත්තු ටික. හෙක්සපොඩ්ස්ලා, ස්ප්‍රින්ග් ටේස්ලා මේ මේ වගේ සත්තු ටිකක් අපි ඇඩ් කරගන්නේ. ඉතින් මම මේක කලින් ගොඩක් පැහැදිලි කරලා දුන්නා. අපි මේ මේ ඔයගොල්ලන්ට පේනවා මේ මේ දිරා යන මේ පොල්ලෙල්ලේ ගොඩාක් ඒ වගේ පුංචි සත්තු ඉන්නවා. ඉතින් අපිට ටිකක් ඒගොල්ලන්ව මේ ටෙරාරියම් එකට ඇඩ් කරගන්න පුළුවන්. හරි දැන් අපේ ටෙරාරියම් එක ගොඩාක් දුරට සම්පූර්ණයි. ඉතින් මම හිතනවා මේක අද අපිට ගොඩාක් ලස්සනට මේ ටෙරාරියම් එක ආවා. ඉතින් අපි අද කතා කරේ මෂ්රූම් ටෙරාරියම් එකක් හදන හැටි ගැන. මේ බලන්න මේක කොච්චර අලංකාරද කියලා. ඔයගොල්ලන්ට පේනවා මෂ්රූම් එක අපේ growth මේ හැදෙන්න හදලා තියෙන හැටි බොහොම natural විදිහට ඒක පේනවා. ඒ වගේම අපි එකතු කරගත්තු මේ ගස් කොහොමද දැස්තිලා තියෙන්නේ. පිටිපස්සෙනුත් මම ෆර්න් එකක් ඇඩ් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක තව ටිකක් ලස්සන වෙන්න කියලා. ඉතින් මේ ඉන්නේ අපේ මෂ්රූම්ස්. ඔයගොල්ලන්ට පේනවනේ මෂ්රූම් ටෙරාරියම් එක. ඉතින් මේ විදිහට තමයි අද අපිට ආවේ. මම හිතනවා මේක බොහොම ලස්සනට ආවයි කියලා. ගොඩක් සතුටුයි. මම හිතනවා මේක මගේ ඔෆිස් එකට හොඳයි. මේක මේ ඔෆිස් එකට හොඳයි මෂ්රූම් ටෙරාරියම් එක. මම මේකේ අප්ඩේට් එකක් අරගෙන එන්නම්. මේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලේ හැමම දාලා තියන්නම්. තව මාස දෙක තුනක් ගියාම මේකේ ස්ටේටස් එක කොහොමද කියලා. ඉතින් ඕක තමයි අද අපි මේක අද ෆලෝ අප් එකක් විදිහට කලින් වීඩියෝ එකට මම අරගෙන ආයේ. මම හිතනවා ඔයගොල්ලෝ මේක රස විඳින්න ඇති කියලා. මම කලිනුත් කිව්වා වගේ ටෙරාරියම් කියලා කියන්නේ ලංකාවේ තාම ජනප්‍රිය වෙලා නැති හොඳ කලාවක්. ඉතින් ඒකේ ගොඩාක් අවස්ථා තියෙනවා විශේෂයෙන්ම මූල්‍යමය වශයෙන්. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම මේ සඳහා යොමු වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම හොඳ මේ හිතට හොඳ සුවයක් අරගෙන දෙන ස්ට්‍රෙස් එකට බොහොම හොඳ. මේ හදන්න විතරක් නෙමෙයි මේක බලන්නත් තියාගන්නත්
හරි වැදගත් වෙන කලාවක්. ඉතින් මම ආරාධනා කරනවා ඕගොල්ලන්ට මේක පොඩ්ඩක් try out කරලා බලන්න. බොහොම ස්තුතියි නැවතත් මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට. ඉතින් අවසානම දේ තමයි අපේ ටෙරාරියම් එකට ජීවය ලබා දීම සඳහා මේ පුංචි සත්තු ටිකක්. හෙක්සපොඩ්ස්ලා, ස්ප්‍රින්ග් ටේස්ලා මේ වගේ සත්තු ටිකක් අපි ඇඩ් කරගන්න. ඉතින් මම මේක කලින් ගොඩක් පැහැදිලි කරලා දුන්නා. අපි මේ ඔයගොල්ලන්ට පේනවා මේ දිරා යන මේ පොල්ෙල්ලේ ගොඩාක් ඒ වගේ පුංචි සත්තු ඉන්නවා. ඉතින් අපිට ටිකක් ඒගොල්ලන්ව මේ ටෙරාරියම් එකට ඇඩ් කරගන්න පුළුවන්. හරි දැන් අපේ ටෙරාරියම් එක ගොඩාක් දුරට සම්පූර්ණයි. ඉතින් මම හිතනවා මේක අද අපිට ගොඩාක් ලස්සනට මේ ටෙරාරියම් එක ආවා. ඉතින් අපි අද කතා කරේ මෂ්රූම් ටෙරාරියම් එකක් හදන හැටි ගැන. මේ බලන්න මේක කොච්චර අලංකාරද කියලා. ඔයගොල්ලන්ට පේනවා මෂ්රූම් එක අපේ growth මේ හැදෙන්න හදලා තියෙන හැටි බොහොම natural විදිහට ඒක පේනවා. ඒ වගේම අපි එකතු කරගත්තු මේ ගස් කොහොමද දැස්තිලා තියෙන්නේ. පිටිපස්සෙනුත් මම ෆර්න් එකක් ඇඩ් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක තව ටිකක් ලස්සන වෙන්න කියලා. ඉතින් මේ ඉන්නේ අපේ මෂ්රූම්ස්. ඔයගොල්ලන්ට පේනවනේ මෂ්රූම් ටෙරාරියම් එක. ඉතින් මේ විදිහට තමයි අද අපිට ආවේ. මම හිතනවා මේක බොහොම ලස්සනට ආවයි කියලා. ගොඩක් සතුටුයි. මම හිතනවා මේක මගේ ඔෆිස් එකට හොඳයි. මේක මේ ඔෆිස් එකට හොඳයි මෂ්රූම් ටෙරාරියම් එක. මම මේකේ අප්ඩේට් එකක් අරගෙන එන්නම්. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙ හැමම දාලා තියන්නම්. තව මාස දෙක තුනක් ගියාම මේකේ ස්ටේටස් එක කොහොමද කියලා. ඉතින් ඕක තමයි අද අපි මේක අද ෆලෝ අප් එකක් විදිහට කලින් වීඩියෝ එකට මම අරගෙන ආවේ. මම හිතනවා ඔයගොල්ලෝ මේක රස විඳින්න ඇති කියලා. මම කලිනුත් කිව්වා වගේ ටෙරාරියම් කියලා කියන්නේ ලංකාවේ තාම ජනප්‍රිය වෙලා නැති හොඳ කලාවක්. ඒකේ ගොඩාක් අවස්ථා තියෙනවා විශේෂයෙන්ම මූල්‍යමය වශයෙන්. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම මේ සඳහා යොමු වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම හොඳ මේ හිතට හොඳ සුවයක් අරගෙන දෙන ස්ට්‍රෙස් එකට බොහොම හොඳ. මේ හදන්න විතරක් නෙමෙයි මේක බලන්නත් තියාගන්නත් හරි වැදගත් වෙන කලාවක්. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් try out කරලා බලන්න. බොහොම ස්තුතියි නැවතත් මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.